සදී ප්‍රේමදාස මහත්තයා කියා කියන්නේ අපේ හාමුදුරනේ පන්සිල් පද පහම රකින්න නායකේ. මං කියන්න ඕනේ මගෙන් නම් පහම රකින්නේ නැහැ අපේ හාමුදුරනේ. සමා වෙන්න ඕනේ දෙකක් එම්මෙන් මිස් වෙනවා. දෙකක් තුනක්. හැබැයි සදීත් ප්‍රේමදාස මහත්තයා කියලා කියන්නේ පන්සිල් පද පහම රකින්න නායකෙක් මිනි මරලා නැහැ, හොරකම් කරලා නැහැ, මංකොල්ල කාලා නැහැ, බෙඩි තියලා නැහැ, බෝම්බ ගහලා නැහැ. බෝම්බ ගාලා ඇඟිලි නැතිලා නැහැ. ගානු දප්පඩියක්. මොනවටද මෙතුමට මඩ ගන්නෙ? මෙතුමට මඩ ගන්නෙ වැඩ කරන එකට අපේ ආමතුරනේ. වැඩ කරලා ගිහිල්ලා ගම්වල ගිහිල්ලා තෙමිලා ෆොටෝ එකක් දාලා තෙමිච්ච එකට මඩ ගහනවා. ඒ වැඩ කරලා ඊට පස්සේ එතුමා ඒ දණ්ඩකින් යනවා ගමකට වැඩ කරන්න. නයිට් ක්ලබ් ගිහිල්ලා නෙමෙයි, බොණ්ඩ ගිහිල්ලා නෙමෙයි, කුපාඩි ගමන් ගිහිල්ලා නෙමෙයි. ඒකට මඩ ගහනවා. ඒකල මෙතුමට මොකද අනිත් දාන මඩේ අපේ ආමතුරනේ. මෙතුමට ගහන මඩේ තමයි මෙතුමා ක්‍රිකට් ගහන්න ආසයිලු. අපිත් ආසයි. ෆුට්බෝල් ගහන්න පුළුවන් මෙතුමට ගහන්න හොඳට. බාස්කට් බෝල් මෙතුමට පුළුවන්. මෙතුමට අපේ ආමතුරනේ බෝලයක් දැක්කම බාස්කට් බෝලයක් දැක්කම බාස්කට් බෝල් ගහන්න හිතෙනවා. තුවක්කුවක් දැක්කම තුවක්කුවර වෙඩි තියන්න හිතෙන්නේ නැහනේ. බෝම්බයක් දැක්කම බෝම්බ අරන් ගහන්න හිතෙන්නේ නැහනේ. ඒකටයි මෙතුමට මඩ ගහන්නේ. ගිටාර් ගහන එකට මාත් ගිටාර් ගහන්න ට්‍රයි කරන අපේ ආමතුරනේ තාම්බෑ ගහගන්න. ගිටාර් පහක් තියෙනවා ගෙදර. එකක් ගහන්නට අනිත් එක වැඩ කරන්නේ. සෞන්දර්යයට ක්‍රීඩාවට ආසා කරන නායකෙක්. එහෙම නායකෙක් හොඳ නැද්ද? එහෙම නායකෙක් හොඳ නැද්ද? මම අභියෝගයක් කරනවා අපේ ආමතුරනේ. මම අභියෝගයක් කරනවා මේ මුළු ලංකාවම ඉස්සරහ. පුළුවන් නම් නැගිටලා මාධ්‍ය නැත්තම් ඕනම පුද්ගලෙක් මෙතුමා සදාචාරාත්මක නොවන වැඩක් කරා නම්, නීති විරෝධී වැඩක් කරා නම් නැගිටලා කියන්න සදී ප්‍රේමදාස මහත්තයා එහෙම දෙයක් කරලා තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනේ නැහැ. ඔප්පු කරන්න ඕනේ නැහැ. එහෙම කිසි දෙයක් කියන්න කාටවත් බෑ අපේ ආමතුරනේ. බය නැතුව අභියෝග කරනවා. එහෙනම් ඔබතුමාලා විශ්වාස කරන්න 94 ඉඳ අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ 21 මේ අවස්ථාව අරගෙන අපිට ජයග්‍රහණය කරන්න නෙමෙයි අපේ මුතුන් මිත්තන් වගේ ආදරය, ප්‍රශංසාව, ගෞරවය, කීර්ති නාමය අප්පුඩිය ඔබතුමාලගෙන් ලබා ගන්න අපි දිවිහිමියෙන් කැපෙලා වැඩ කරනවා කියන පොරොන්දුව මේ අවස්ථාවේ දෙනවා.